මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලා පුදබිමේ අද දිනේ විදුලි කප්පාදුව රජයේ ක්‍රියාත්මක කරා බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩක් හැටියට හඳුන්වන මිහින්තලා පුදබිමේ මේ රජය මේ ක්‍රියාත්මක කරපු නින්දිත නීච දුර්දාන්ත ක්‍රියාව අපි තරේ හෙලා දකිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධඝමට ප්‍රමුඛ ස්ථානය ලබා දී රටේ උත්තරීතර නීතිය බවට පත් වී තිබෙන මොහොතක රටේ උත්තරීතර නීතියටත් වඩා ඉහළින් ගිහිල්ලා මේ රජය මේ වගේ අසීකිත ක්‍රියාවක් ක්‍රියාත්මක කිරීම ගැන අපේ බලවත් අප්‍රසාදය මේ අවස්ථාවේ පළ කරනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගය සමගි බෞද්ධ උපදේශක කමිටුවත් එකට එකතු වෙලා අපේ සමාජිකින් එක්ක සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා මේ පිරිවැය ගරුනායක ස්වාමීන් වහන්සේගේ අවවාද උපදේශ මත ඒ බර අපේ කරට ගන්නට අපි මේ අවස්ථාවේ තීන්දුවක් කරා ගරුනායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උතුම් මිහින්තලා පුදබිම අන්ධකාරය කරා ගෙනියන්නට මේ රජය දරන උත්සාහය අපි අනිවාර්යෙන්ම පරාජය කරනවා විශේෂයෙන්ම මේ රටේ බෞද්ධ ප්‍රජාවත් ඒ වගේම බෞද්ධ නොවන ප්‍රජාවත් මම විශ්වාස කරනවා මේ නින්දිත ක්‍රියාව තරේම හෙලා දකින්නයි කියන එකත් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ජනාධිපති අරමුදලෙන් හෝ බුද්ධ ශාසන අරමුදලෙන් මේ මිහින්තලා පුදුබිම අන්ධකාරයට පත්වන්නට නොදී ඒ මුදල පියවන්නට වහාම කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරන්නේ අමාරුවේ වැටුණු රට ගොඩ ගන්නවයි කියපු ආණ්ඩුව මේ වෙන විට ගෘහස්ත ජල ගාස්තුව 23 සිට 50 දක්වා එක් එක් තලයන් තුන වැඩි කරන්නට තීන්දුව කරලා තිබෙනවා මේ රටේ ජනතාව යම් කිසි ප්‍රෝඩාවකින් රවට්ටලා දැන් රටේ ප්‍රශ්න ඔක්කොම හරි රටේ කිසිම ගැටලුවක් නැහැ ජනතාවට අසහනයක් පීඩනයක් නැහැයි කියලා යම් කිසි සොඳුරු භාවයක් නිර්මාණය කරලා හිටි හැටියේ මාණ්ඩුව 23 සිට 50 දක්වා මේ විදිහට ජල බිල වැඩි කිරීම අපි දකින්නේ ඊටාත්ම ජන පීඩක අත්නෝමතික ක්‍රියාවක් හැටියට රජයෙන් අහන්නට කැමති මේ විදිහට ජනතාවගේ කරපිට බරපතල පීඩණය පටවලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ රට ගොඩ ගන්න විදුලි බිල වැඩි වෙනවා දැන් හෙට අනිද්දාම අපිට ආරංචි ගෑස් මිලක් වැඩි වෙනවයි කියලා මේ මොහොත වෙන විට ජල බිල වැඩි කරලා තිබෙනවා මෙවන් තත්ත්වයක් තුල කොහොමද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ මේ රජයට කිසිම හැඟීමක් නැද්ද මේ රටේ ජනතාව විඳින දුක කඳුල වේදනාව පිළිබඳව මේ රටේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳව කිසිම හැඟීමක් නැද්ද කිසිම කැක්කුමක් නැද්ද ඒ තරම්ම ජනතා විරෝධී ජන ඝාතක ආණ්ඩුවක්ද මේ බිහි වෙලා තිබෙන්නේ එනිසා පැහැදිලිව මම මේ ආණ්ඩුවට කියන්න කැමතියි ඔබ මේ කරන්නේ අන්තිම ජරා වැඩක් කරුණා කරලා මේ රටේ අසහනයට පීඩණයට තෙරපීමට පත් වෙලා महा दवंत कलकिरी मक्तुल जीवत्त लक्ष संख्यात जनता वट मे वेडिकरपु जल बिल वहाम क्रियात्मक वन परिधि अडुखरण उबगे वगकीम जनता व विनाश किरीम नोवे उबगे वगकीम जनता व जीवत् करवीम ए कर्तव्य वेनुवेन प्रकृतिशीली प्रायोगिक नूतनवादी विपक्ष हटियट
රටේ ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එක මම කියන්න කැමතියි.